විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවන්නා වූ නවක වද සිද්ධීන් හේතුවෙන් මෙවන විට සිසුන් 14 දෙනෙක් පමණ සියදිවි හානි කරගෙන ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරනු ලැබුවා. 2000කට අධික සිසු සිසුවියන් පිරිසක් විශ්වවිද්‍යාලයේ හැරගොස් ඇතැයිද නවක සිසුවියන්ට යටහැඳුම් තහනම් කරන ලද විශ්වවිද්‍යාල ඇත්තේ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවද ඔහු අනාවරණය කරනවා. හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු වූ රිචඩ් ප්‍රතිරණ මහතා 1998 වසරේදී ගෙනා නවකවද පනත හරහා මෙම සිද්ධීන් වලට සම්බන්ධ සිසු සිසුවියන් 46 දෙනෙකු මේ වන විට ඇප නැතුව අත්අඩංගුවේ පත්වන බවද අමාත්‍යවරයා පවසනවා. ශිෂ්‍ය පාතාලය විසින් ඇතැම් විශ්වවිද්‍යාල පාලනය කරන බවත් මේ ඉතා කේතජනක තත්ත්වයක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. නවක වදේ ලබා දෙන සිසුන්ට තරාතිරම නොබලා නවක වද පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස සියලු පොලිස් ස්ථානවලට උපදෙස් දී ඇතැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමති විජේතාර්ස රාජපක්ෂ මහතා සඳහන් කර සිටියා. නවක වද පනත යටතේ චෝදනා ලද්දෙකුට ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයෙකුට වුවද බලයක් නොමැති බව කිව් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් වැරදිකරුවකු වුවහොත් වසර 10කට සිරගත කිරීමේ බලය පවතින බවද අවධාරණය කරනු ලැබුවා. මෙතෙක් නිද්‍රාශීලීව තිබූ 1998 නවකවද පනත මේ වන විට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වන බවද සියලු විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු හා පාලක සභා ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවද ඇමතිවරයා පවසා සිටියා. හෙතෙම මේ අදහස් පළ කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවති මාධ්‍ය හමුවකට පසුගියදා එක් වෙමින්. සිසුන්ගේ විනය නොහදා විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීම හා පවත්වාගෙන යාම ඉතා අසුරු වී තිබෙන බැවින් නවකවාදය සම්බන්ධයෙන් අනුකම්පා විරහිතව කටයුතු කරන්නට සිදුව තිබෙන බවද හෙතෙම මහිතේ සඳහන් කර තිබුණා. මෙරට ක්‍රියාත්මක වන නවකවාදය අප්‍රිකාවේ ගෝත්‍රික ජනතාව අතරවත් දක්නට ඇති ම්ලේච්ඡ ලිංගික හිංසනයක් බවට පත්ව තිබෙන බවත් මේ නිසා විශ්වවිද්‍යාල හැර යන සිසුන් මෙන්ම සිය දිවි නසා ගැනීමට උත්සාහ දරන සිසුන්ද සිටින බවත් හෙතෙම පවසා සිටියා. ඇතැම් විශ්වවිද්‍යාලවල සිසුන් කුලී පදනම් මත විශ්වවිද්‍යාලයෙන් පිටතට නිවාස ලබාගෙන වධකාගාර පවත්වාගෙන යමින් නවක සිසුන්ට ශාරීරික හා ලිංගික හිරිහැර සිදු කරන බවත් එවැනි පැමිණිලි රැසක්ම අමාත්‍යාංශයට හා කොමිෂන් සභාවලට ලැබී තිබෙන බවත් පවසා සිටියා. එම සිසුන්ට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර තිබෙන බව කී ඇමතිවරයා නවක වදේ සම්බන්ධයෙන් දැනුම් දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙන බවත් පවසා සිටියා. එමෙන්ම නියාමක ව්‍යාපෘතියක් ලෙස ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ හදිසි ඇමතුම් ඒකකයක් ඇති කර තිබෙන අතර ඉදිරියේදී එය සෑම විශ්වවිද්‍යාලයකම ස්ථාපිත කරන්නට කටයුතු යොදන බවද පවසා සිටියා. නවක වදේ පිටුපස සිටින්නේ දේශපාලන වශයෙන් බංකොලොත්තුව සහ රටටත් විනයක් වූ දේශපාලන කණ්ඩායමක් බවත් අහිංසක දරුවන් බිලිබාගෙන සල්ලි වියදම් කරමින් සිදු කරන දේශපාලනයක් මේ පසුපස තිබෙන බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අවස්ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහන්ද සිල්වා, උපසභාපති PSN ගුණරත්න, පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නිසි බලධාරී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උමා කුමාරස්වාමි, ත්‍රිකුණාමල මණ්ඩපාධිපතිවරයා ඇතුළු මහත්ම මහත්මීහු බොහෝ දෙනෙක් සහභාගී වූ බවයි වාර්තා වෙන්නේ. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.